අර්ථ තර්ක රැගෙන ඔබේ නිවහනේ අද දවසේදී අපි කතා බහ කරන රටේ මෑත කාලිනව ඇති වෙ තිබෙන ආර්ථික ප්‍රවණතා සහ අපේ දිනදා වෙළඳපොළට ගියාට පස්සෙත් එහෙම නැත්නම් එදිනෙදා මුදල් ගනුදෙනු කරද්දිත් සහ තවත් නොයෙකුත් කටයුතු වලදී අපි දන්නවා ආර්ථිකයේ යම් කිසි වෙනසක් අපිට දැනෙන්න ඇති වෙලාද නැද්ද කියන දේ අපි සාකච්ඡාවේදී පොඩ්ඩක් හිතලා මතලා විමසලා අවසන් තීරණයකට එමු. අද දවසේදී මම ඔබට හඳුන්වා දෙනවා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අරුණ ශාන්තාරච්චි අපේ මහාචාර්යතුමා. අයබෝන් ඔබතුමාට අයබෝන්. දැන් වෙළඳපොළට ගියාට පස්සේ මහාචාර්යතුමනි මේ දවස්වල ඇත්තටම මං කිව්වා දැනෙනවද නැද්ද කියලා තීරණය කරන්න කියනවනේ වෙළඳපොළේ හැසිරීම මේ මේ දැන් එළවලු මිල ඔන්න ගිනි ගණන් තිබුණා එකපාරටම දැන් ඔන්න කැරට් දැන් ඊයේ 100ටවත් දී ගන්න බැරි තත්ත්වයක්. කැරට් ඇතුළු සියලුම එළවලු ද්‍රව්‍ය නාස්ති වෙනවා කුණු වෙනවා. ඔය ඔය ප්‍රවණතාවේ ඉතින් අර දුෂ්ට වක්‍රය වගේ හැම වෙලේම අපි ඉහළ පහළ යනවා දැක්ක. මේ ඔක්කොමත් එක්ක අපි එතනින් පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ ලොකු ලොකු ආර්ථික කරුණු කාරණාවලට කලින් පොඩි සැනසීමක් තියෙනවා කියලා කියනවා. දැන් පාර්ලිමේන්තුවේදීත් බොහෝ කතා පළ වෙනවා ආර්ථිකය සම්බන්ධයෙන් රට හොඳයි කියලා. එතකොට රුපියලේ ස්ථායිතාවයක් සම්බන්ධයෙන් කතා බහ කරනවා. මේ ඔක්කොම අරගෙන ගත්තට පස්සේ ඇත්තටම මේ යම් කිසි ආර්ථිකය සම්බන්ධ හොඳ ප්‍රවණතාවක්ද සිද්ධ වෙමින් තියෙන්නේ? ඔව් මම ස්තුති අද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඔව් ඔබ අපි මුලින්ම කතා කළොත් එහෙම අද තියෙන ආර්ථික තත්ත්ව පිළිබඳ ඒක ඇත්තටම විශේෂයෙන් අපි බලන්න ඕනේ අද තියෙන ආර්ථික තත්ත්වය සහ මින් පෙර ආර්ථික තත්ත්වය ගැන අපි සංසන්දනාත්මකව බැලුවොත් එහෙම ඔබට මට අපිට යම් කිසි විදිහක පේන දේවල් තමයි යම් කිසි විදිහක ආර්ථිකයේ වෙනසක් එහෙම නැත්නම් අපි අර හිටපු තත්ත්වෙන් වෙනස් වෙලා වගේ අපිට හැඟීමක් මේ වෙනකොට දැනෙනවා. එහෙදි ඇත්තටම සමහර කාරණා සාධනීය ලෙස අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මොකද සමහර ආර්ථික විචල්යන් ඉතාමත්ම පසුගාමි එහෙම නැත්නම් ඉතාමත්ම දරුණු විදිහට තිබුණු ආර්ථික විචල්යන් මේ වෙනකොට යම් කිසි විදිහකට අපිට හොඳ තත්ත්වයකට ළඟා වෙලා තියෙනවා. හැබැයි එහෙදි මෙතෙහි වැදගත් වෙන්නේ ඒ තත්ත්වයන් ළඟා කර ගැනීම සඳහා මොකද අපිට තිබුණේ ඉතාමත්ම දරුණු එහෙම නැත්නම් කිදා බැසපු ඉතාමත්ම වැටුණු අපිට මූලික අවශ්‍යතාවයන්වත් සපුරා ගන්න බැරි වුණු ආර්ථිකයක් තිබුණේ. හැබැයි අන්න ඒ ආර්ථිකයෙන් යම් මට්ටමකට මිදිලා අපිට යම් ආකාරයකට සහනදායි පැත්තකට මේ අවස්ථාවේ යොමු වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒක සහ හැබැයි ඒකේ ගෞරවය අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ මේ රටේ සමස්ත ජනතාවට ඔවුන් අසීමිත කැපවීමක්. මොකද විශේෂයෙන්ම මේ තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ඔවුන් දරපු වේදනාව, ඒ කියන්නේ බඩු පැත්තෙන් විශාල බඩු පීඩනයක්, ඊට අමතරව තිබුණු උද්දමනයත් එක්ක දරුණු ආර්ථික පීඩනයක්, මේ ඒ අතරතුර පොලි අනුපාතකයේ වැඩිවීම සමග ඇති වුණු ආර්ථික පීඩනය, මේ සියල්ල දරාගෙන ඔවුන් අවසානයේ මේ වෙනකන් ඉඳලා තමයි මේ යන්තම් ගොඩේන මට්ටමට අපි ළඟා වෙලා තියෙන්නේ. එනිසා ඒකේ සියලු ගෞරවය යන්න ඕනේ ඇත්තටම විශේෂයෙන්ම වැඩි ගෞරවය. මම කියන්නේ මේ ආකාරයට නිර්මාණය කිරීමට උදව් වුණු යම් එහෙම නැත්නම් සලසුම් සම්පාදකයන්ට අමතරව මෙහි වැඩි ගෞරවයක් මේ රටේ අහිංසක ජනතාවට යන්න ඕන මේ සම්බන්ධයෙන් දරා ගැනීම සම්බන්ධයෙන්. හැබැයි මේක අපි අමතක කරන්න එපා, මේක తాවකාලික తత్వයක් විතරයි කියලායි මම දකින්නේ. මොකද හේතුව තමයි මමත් පුරවැසියෙක් හැටියට තාමත්ම කැමති, ඉතාමත්ම ආඩම්බරයි මේක දිගටම අපිට තියාගන්න පුළුවන් නම්. නමුත් අපිට පේන සහ අපි දකිනු විදිහට මේ අවස්ථාවේ අපි මේ සියලු දේවල් අපි ලබා ගන්න අමතක කරන්න එපා. අපි මේ අපිට තිබුණු ප්‍රධාන අභියෝගය අපි ආර්ථිකේ කඩා වැටුනේ අපිට මේ වගේ తత్వයක් උදා වුනේ අපි ලබාගත් විදේශ ණය අපිට ආපසු ගෙවීමට ඇති නොහැකියාව මත. අපි තාමත් ඒ විදිහටමයි අපි විදේශ ණය නොගෙවෙන, එහෙම නැත්නම් බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය විශේෂයෙන්ම බහුපාර්ශ්වීය ජාත්‍යන්තර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන වලින් ගත්ත ණය ගෙවන මේ වෙනකොට ගෙවන ගමන් අපි රටවල් වශයෙන් ගත්ත ණයවල, එහෙම නැත්නම් විශේෂයෙන්ම සෞරිත්ත්‍ය බැඳුම් කර මත බැඳුණු ණය මේවා කිසිවක් අපි ගෙවන්නේ නැතුව මේ අවස්ථාවේ ඉන්නේ. ඒ නිසා මේ ළඟා කර ගැනීම අමතක කරන්න එපා. අපි තාමත් මේවා ඒ ණය ආපහු කිසිදු ගෙවීමක් කරන්නේ නැහැ. ඒ වගේම
අපිට ඉදිරියට විශාල අභියෝග ගණනාවක් තියෙනවා. මේ අභියෝගත් එක තමයි. ඒ නිසා මේ අභියෝගත් එකයි මේක ජයගත් යුතු වන්නේ. ඒ නිසා මේක මම දකින්නේ ස්ථාවර දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් නෙමේ කෙටි කාලීනව අපි ලබාගත්තු යම්කිසි සහනදායී ආර්ථික ස්ථාවරත්වයක්. හැබැයි මේක දිගු කාලය දක්වා ගෙනියන්න තව විශාල කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් ණය ප්‍රතිවිකරණ ක්‍රියාවලියේ ඒ ගැන තාම අපිට හරි සුබදායී ආරංචි මාර්ග අපිට ඇති වෙලා නැහැ. මොකද ඒකත් තාම එක මට්ටමක තියෙන්නේ. ඒ නිසා අපිට විශාල අභියෝග ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ తాවකාලික තෘප්තිය, తాවකාලික සතුට අපි දිගු කාලීන තෘප්තිය බවට හරවා ගැනීමට විශාල කැපවීමක් කළ යුතු වෙනවා. මාචර්තුමනි, මේ සංචිත වැඩි වෙලා කියන කතාව එතකොට අපි ටූරිසම් සංචාරක ව්‍යාපාරයේ ඉතාම හොඳ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. එහෙම නැත්නම් වර්ධනය වෙමින් යනවා කියන කතන්දර. එක තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් ජනතාවට ජීවත් වෙන්න බැරි ප්‍රශ්නේ. කොච්චර සල්ලි හම්බ කරත් හරි අමාරුයි දේවල් කරගන්න. මොකද ඒ තරමටම බඩු මිල ඉහළ ගිහිලා තියෙන නිසා මේ එළවලු එකපාරටම අඩු වුණාට මම අර පටන් ගත්ත තැනින්ම ඒ කතාව ඉවර කරන්න කැමති. අතන මේ එළවලු මිල මේ එක කාලයකට වැඩි වෙනවා, එක කාලයකට අඩු වෙනවා. ඒකටවත් අපේ රටේ සැලසුමක් නැහැ. එතකොට දැන් මහ බැංකුවේ උදවිය නම් පඩි නඩි ටිකට එකක් වැඩි කරගත්ත දෙගුණයකට. එතකොට අපිට අරගල කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දකිනවා මේ වර්ජන රැල්ලක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස්? ඔව්, ඇත්තටම මම දැන් අපි එළවලු ගත්තොත් ඔව් අපි කැරට් රුපියල් 2000ට 3000කට ඉට් වෙන්න මිලදී අරගෙන දැන් වර්තමානයේ මේ වෙනකොට ඊයේ වෙනකොට ඒවා විකුණ ගන්න බැරුව තක්කලි මම දැක්කා ඒවා විකුණ ගන්න බැරුව ඇයි එහෙම වෙන්නේ? එකක් තමයි ඇත්තට මේකට ගොවීන්ද වග කියන්න ඕනේ, නිෂ්පාදකින්ද වග කියන්න ඕනේ. නෑ, මේ රටේ සැලසුම් සම්බාධක ඒ කියන්නේ බොහොම සරලයි. දේශීය අවශ්‍යතාවය හරියට ඇස්තිමේන්තු කරගන්න බැරි නම් ඒ කියන්නේ අපි කොයි මොන තරම් ආයතන තියෙනවද, කෘෂිකර්මාන්ත කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ මොන තරම් ආයතන ව්‍යුහයක් තියෙනවද. ඒතර දේශීය අවශ්‍යතාවය හරියට ඇස්තිමේන්තු කරලා හිටන් වාර්ෂික අවශ්‍යතාවය ඇස්තිමේන්තු කරලා ඒ ප්‍රදේශ අනුව ඒ කාලානුරූප පොද දේශගුණක කාලගුණික තත්ත්වයන් අනුව ඒ භෝග වර්ගවල යම්කිසි සැලස්මක් හදාගන්න පුළුවන් නම් ඇත්තටම ගොවින්ට ඒ අනුව උපදෙස් දෙන්න පුළුවන් නම් ඒ අනුව උපදෙස් දීලා හිටන් ඒ නිෂ්පාදනයේ ඒ භෝග වලට අවශ්‍ය විදිහට ඒ භෝග ව්‍යාප්ත කරනවා නම් සැලසුම් සහගතව මෙහෙම දේවල් වෙන්නේ නැහැ මය. මොකද මේ වෙනකොට මොකද වෙන්නේ? ගොවින්ට එහෙම සැලස්මක්, එහෙම උපදෙසක් වගා කළ යුතු ප්‍රමාණය, භූමිය සහ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතුද මේ කිසිම දෙයක් ඔවුන් අතර යන්නේ නැහැ. ඒ කියන්නේ ගොවින් තීරණ කරනවා මේ කන්නේ මොනවද වගා කරන්නේ. ඔව් ගිය කැරට් රුපියල් 3000ට වැඩි වෙනවා. ඔන්න මමත් කැරට් හදනවා, අනිත් ගොවියත් හදනවා, තව ප්‍රදේශයක හදනවා. අවසානට වෙන්නේ සමස්ත සැපයුම විහිල ගිහිල්ලා ඉතින් ඒක මූලික ආර්ථික සංකල්පයක්. ඒ සමස්ත සැපයුම වැඩි වෙලා අවසානයේ උන්ගේ මිල මට්ටම් හොඳ. එහෙම නෙමෙයි මේකට රාජ්‍ය මැදිහත් වීම. ඒ කියන්නේ මේ වෙන්නේ ආයතන විවිධයක් තියාගෙන ඇයි රාජ්‍ය මැදිහත් වෙලා ඔවුන්ට උපදෙස් දෙන්න බැරි ඔබලාගේ කැරට් සහ ඒ වගා කරන බෝගොල්ල මොකද දේශීය අවස්ථාවේ බොහොම සරලව ගන්නේ කරන්න පුළුවන්. දේශීය සාමාන්‍ය එළවලු අවශ්‍යතාවය වාර්ෂිකව මාසිකව ගන්නේ කරගන්න පුළුවන්. ඉතින් ඒ අනුව දැනට තියෙන රෙකෝඩඩ් ඩේටා පදනම් කරගෙන ඔවුන්ට අවශ්‍ය සැලසුමක් දෙන්න පුළුවන් නම් මේ විදිහේ නාස්තියක් වෙන්නෙත් නෑ. ඔවුන්ගේ භූමිය නාස්ති වෙනවා, ඔවුන්ගේ ශ්‍රමය නාස්ති වෙනවා. ඔවුන්ට අවසානයේ ඇත්තටම ඔවුන් තවත් ඔවුන්ගේ වගාව නිසා ඔවුන් තවත් අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් මේවා මේ සැලසුමක් නැතුව හැබැයි අපි කතා කරන්නේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගැන. ගමට ගිහිල්ලා දැන් හැමතැනම යන තැන ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගිහින් වැඩන්නේ. ඊට අවශ්‍ය පදනම හදන්න ඕනේ. අවම වශයෙන් වර්තමානයේ දැනට තියෙන කෘෂිකාර්මික රටාව තුළ ඒ ගොවින්ට මේ කියන සැලසුම් ටික අඩු වශයෙන් මේ අවශ්‍ය ශක්තිය ඒ ඥානය ලබා දීලා සැලසුම් සහගතව මේ ක්‍රියාවලට යොමු කරනවා නම් මෙවැනි අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබතුමිය කිව්ව ඇත්තටම දැන් මේ අපගේ විදේශ සංචිත වැඩිවීම, ආර්ථික ස්ථාවර මේ ක්‍රියාවලිය. ඒතර මේකත් එක්කම වර්ජන රැල්ලක්. ඔව්. එතකොට මෙතනදී මේ වර්ජන රැල්ල බිහිවීමේ වගකීම ඇත්තටම මම හිතනවා මේ රජය විසින්ම ගන්න ඕනේ. මොකද හේතුව තමයි වර්තමානයේ මේ වෙනකොට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මොකද පැහැදිලිව කියලා තිබුණා. මොකද අපිත් දන්නවා අපි අවස්ථා ගන්නකොට විවිධ සාකච්ඡාවලට ගියා ඒ තිබුණු බදු ව්‍යුහය වෙනස් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සහ වෘත්තීය මේ සමිති ආකාරයට. නමුත් රජයේ සහ මුදල් අමාත්‍යාංශයේ දිගින් දිගටම අපිට ප්‍රකාශ කළේ මේ තීන තත්වයන් තුළ
ආර්ථිකයේ මොන හේතු කොටවත් ඒවා වෙනස් කරන්න අමාරුයි. එහෙම නැත්නම් රාජ ආදායම් වැඩි කරගන්න ඕනේ. විශේෂයෙන් IMF එකේ යෝජනා අනුව රාජ ආදායම් ඉතා පහළ බැහැලා තිබුණා. ඒ නිසා රාජ ආදායම් වැඩි කරගත යුතුයි. වියදම් පරතරය අඩු කරගත යුතුයි. මේ නිසා මෙවැනි ස්ථාවරයක හිටපු රජය අවසානයේ ඇත්තටම ගොඩක් ප්‍රශ්න සහගත තත්ත්වයක් වුණේ මුදල් අමාත්‍යය සහ මහ බැංකුව විසින් ඔවුන්ගේ වැටුප් අතිවිශාල ලෙස ලක්ෂ 6-7 ප්‍රමාණයකින් වැටුප් වැඩ කර ගැනීම තිනි සාමාන්‍ය අනිත් වෘත්තීය සමිති සහ අනිත් සමාජිකයන්ට අදහසක් දුන්නා. ආර්ථිකය දැන් ශක්තිමත්, ආර්ථිකය දැන් මොකද ඒවා ගැන අපිට කොටිම කියනවා නම් මේ බන කියන කට්ටියම තමන්ගේ වැටුප්පත් ලක්ෂ 6-7 වැඩි කර ගනිමින් අනිත් අයට කියනවා නම් නෑ ඕගොල්ලෝ පටිසද්ද කරගෙන ඉන්න, අපි ඕගොල්ලෝ පොඩක් ඉවසලා ඉන්න. ඒ ප්‍රකාශයට මම හිතන්නේ ඒ වෘත්තීය සමිත ඔවුන් කැමතුණා කියලා. ඒ නිසා ඔවුනුත් විශ්වාස කළා මේ ආර්ථිකයේ ශක්තිමත්, දැන් අපේ වැටුප් වැඩි කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ඇත්තත්වය නැත්නම් මෙපමණ කාලයක් ඔවුන් ඉවසීමෙන් බොහොම සාවධානව මේ ආර්ථිකයේ යම්කිසි මට්ටමකට එනකන් ඉවසීමෙන් හිටියා. නමුත් මේ තත්ත්වය උදා කළා ඇත්තටම අර උපදෙස් දෙන, එහෙම නැත්නම් ඉවසීමෙන් දරාගෙන ඉන්න ඕන කියන අය විසින්ම ඒක ඒ පොරොන්දු කඩ කරමින් කරපු තත්ත්වය නිසා මේ වෙනකොට ඔවුන් තමන්ගේ වැටුප් වැඩි කරගැනීම සඳහා විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරන එක බොහොම සාධාරණ. මොකද හේතුව ජීවත් වීම සඳහා. මොකද ආර්ථිකයේ ශක්තිමත් නම් අපිට දැනෙන්න ඕනේ ඔවුන්ට ජීවත් වීම සඳහා ඔවුන්ගේ ආර්ථික ශක්තිය ඉහළ යන්න ඕනේ. ඒ නිසා ඔවුන් ජීවත් වීම සඳහා ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අරගල කරනවා. සර් මේ අර ස්මාර්ට් ඇග්‍රිකල්චර් ප්‍රොජෙක්ට්ස් ගැන අපි කතා කරනවා නම් මේ වෙනකොට ගමට මේවා පොඩ්ඩක් එහෙම අපිට ලකින්න ලැබෙන යම් කිසි දේවල් සිද්ධ වෙනවා කියලා. දැන් මේක ගැන සැකසක පහල කර ගැනීම සාධාරණද? ඔව් නෑ, ඉතාමත්ම ස්මාර්ට් ඇග්‍රිකල්චර් සංකල්පය ලෝකෙ පුරා දියුණු රටවල් වල වර්තමානයේ බොහොම හොඳින් ක්‍රියාත්මක වෙන සංකල්පයක්. මොකද ඒක තුලින් ඇත්තරම කරන්නේ වර්තමාන නවීන තාක්ෂණයත් ඒකට අපේ මේ ඩිජිටල් කරණේ, එහෙම නැත්නම් අපි හුඟක් වෙලාවට ඉන්ටර්නෙට් ඒ වගේ ප්ලැට්ෆෝම් එකත් එකතු කරලා හිටන් පුළුවන් තරම් තාක්ෂණික උපකරණ, ඒ කියන්නේ මෙවලම් භාවිතා කරමින් සහ ශ්‍රමය පුළුවන් තරම් අඩු කරගනිමින් නවීන තාක්ෂණයත් එක්ක ඵලදායීතාව සහ ගුණාත්මක නිෂ්පාදනයක් ඇති කිරීම. එතකොට මේකෙදි බොහෝ වෙලාවට ඇත්තටම ගොවින්ට සිද්ධ වෙනවා මේ නව තාක්ෂණයත් එක්ක, එහෙම නැත්නම් මේ අන්තර්ජාල ක්‍රමවේදයත් එක්ක සම්බන්ධ වෙලා ඒකත් එක්ක ඔවුන්ගේ සැලසුම් සකස් කරන්න, එහෙම නැත්නම් අපි කියන ග්‍රීන් හවුසස්, එහෙම නැත්නම් ඔවුන්ගේ පස භූමියේ ජලය පිළිබඳ විශ්ලේෂණය කරන්නේ ඔවුන් අදාළ භූමියට ගිහින් නෙමේ, ඒ නවීන උපාය මාර්ග මගින් ඒ අවශ්‍ය ජලය, එහෙම නැත්නම් වාරි මාර්ග, ඒ ක්‍රියාවලිය ඇත්තරම ඔවුන් විසින් ශ්‍රමය යොදලා නෙමේ ඒවා තුලනය කරන්නේ. මේ වගේ විශාල ක්‍රමවේදයක් මේ ඇතුලේ තියෙනවා. හැබැයි මේක දේශීය ආර්ථිකයේ වර්තමාන තත්ත්වයට කොච්චරම් ගැලපෙනවද කියන එක අපිට යම් කිසි ගැටලුවක් තියෙනවා. මොකද හේතුව තමයි දැනට ලංකාවේ මේ ඉන්ටර්නෙට් ෆැසිලිටීස් තියෙන්නේ ඇත්තටම 56%, 60%කට ආසන ප්‍රමාණයක්, 40%කටම මේ පහසුකම් නැහැ. විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකයේ ගොවි ආර්ථිකයේ තුල 80%කට මේක නැහැ. ඒ නිසා පළමුව මේකට අවශ්‍ය පදනම හදන්න ඕනේ. අපි ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියගියට වැඩක් නැහැ. ඒ අවශ්‍ය පදනම මේකට ඉස්සෙල්ලා හදලා ඉන්න ඕනේ. ඒතකොට දැන් ඉතාමත් මේ දවස්වල හොඳ ක්‍රියාවලියක් කරනවා. අපි ඒක අගය කරන්න ඕනේ. අර මේ අයිතිය, ඉඩම් වල අයිතිය. මොකද ඒක මේ ස්මාර්ට් ඇග්‍රිකල්චර්ල මූලික සංකල්පයක්. භූමියේ අයිතිය ගොවි මහත්තයාට තියෙන්න ඕනේ. එතකොට තමයි ඔහු කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ. ඒ අයිතිය මේ දවස්වල දෙමින් පවතින යම් මට්ටමකට ඒක ඉත අපි අගය කරනවා. ඒක මූලික පියවරක්. ඒ පියවරට අමතරව තව ක්‍රියාවලීන් ගණනාවක් ගත යුතුයි ස්මාර්ට් ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් ඒ ප්‍රතිපත්ති අනුගාමනය කිරීම සඳහා. එනිසා අපි අදහස තමයි ඒකට අවශ්‍ය පදනම පළමුව සකස් කරන්න ඕනේ. ඒ අවශ්‍ය පදනම තමයි ඒ තාක්ෂණික දැනුම ලබා දීම, ඒ නවීන ඩිජිටල් පහසුකම් ලබා දීම ග්‍රාමීය මට්ටමේ, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීම, ඒ මොබයිල්ස්, ඒ අයිටම්ස් පිළිබඳ දැනුම ලබා දීම, අනේ ඒ පදනම හදලා තමයි අපි මේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් සංකල්පයත් එක්ක යන්න ඕනේ. නිසා මේක පාට මේ ගමට ගිහිල්ලා මේක අතාරින්න ගියොත් එහෙම ඒකත් වෙන්නේ හරියට අර මිට ඉස්සෙල්ලා ගත්ත ක්‍රියාමාර්ග හා සමාන වෙනවා. ඒ නිසා ඉතා පරිස්සමෙන් මේක අනුගමනය. ඉතාමත් හොඳ සංකල්පයක්. හැබැයි ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේකට අනුගත විය යුතුයි.
මහාචාර්යතුමනි අර මේ ඔක්කොම අතර වාරයේදී අපි දකින දෙයක් තමයි දැන් මේක මැතිවරණ වසරක් කියලා කියන අපිට දැන් ප්‍රකාශයක් නිකුත් වෙලා තියෙනවා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කොයි ආකාරයෙන්ද කොයි ආකාරයෙන්ද ඒ කටයුතු සිද්ධ වෙන්නේ කියලා මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මෙහි විවිධ අදහස් පළට වගේම අපි දැක්කා මේ පළමු වෙනිදා කොයි විදිහේ දේශපාලන නැගිටීමක් මේ දිනත් මූලික කරගැනීමෙන් විවිධ පක්ෂ සහ දේශපාලන කණ්ඩායම් ප්‍රධාන ධාරාවේ පවා සිද්ධ වෙච්ච ආකාරය මේ ඔක්කොම ඇතුලේ අපි දකිනවා මේ මොන ප්‍රශ්න අපි ගැන අපි එහෙම කතා කරත් සහනක් දෙනවා සහන ලබා දීම මේ අතිශය උසස් ආකාරයෙන් සිද්ධ වෙන මේවා පොඩ්ඩක් හංගලා වගේ තමයි දෙන්නේ කියන කතාව ඒක වෙනම කතාවක් හැබැයි මේ විවිධ සහන ලබා දීම සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ඇත්තටම අපිට දැන් පළ කරන්න පුළුවන් මේක ඡන්ද ගුණ්ඩුවක් කියලා කෙනෙකුට කියන්න පුළුවන් එහෙම නැත්නම් ඇත්තට මේක පොලිටිකල් ඇජෙන්ඩාස්ද නැත්නම් කොයි විදිහටද මේ 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 මේක කොච්චර රටේ ආර්ථිකයට බලපානවද ඕ ඇත්තටම එතනදී මම එතනදී කිසිදු ආර්ථික පදනමක් නැහැ මේ දෙන සහනත් එක්ක ඒක පැහැදිලිව කියන්න ඕනේ එතන තියෙන සම්පූර්ණ දේශපාලනය සම්පූර්ණ පොලිටික්ස් එතන තියෙන. මොකද හේතුව තමයි එක් පැත්තකට ජනාධිපතිවරයා ගිහින් කියනවා මේ අවුරුද්දේ වැටුප් වැඩි කරන්න බෑ අපි පොඩ්ඩක් ඉවසලා ඉන්න අපි ලබන අවුරුද්දේ තමයි ඒ ගැන හිතන්නේ කියලා එක් පැත්තකට ගිහින් කියනවා. ඒ කියන ගමන් අනිත් පැත්තෙන් අර මේ හාල් කිලෝ 20 හාල් කිලෝ 10 ඒ වගේ විවිධ සහන ලබා දෙන්න පොරොන්දු වීම සහ ඒවා උත්තේජන වෙන ආකාරයේ ක්‍රියාවලීන් වල දෙනවා. ඒකේ දරු ඒක කොතරම් දරුණුද කියනවනම් ඒක ලබා දීම සඳහා දැන් දේශපාලන අධිකාරිය විසින් ඒ බලය අතර ගැනීම සඳහා ක්‍රියාවලීන් සකසනවා. ඒ කියන්නේ ඒක ඇත්තටම ඔය තරම් ආදරණීය විදිහට දුප්පත් ජනතාව කෙරෙහි සානුකම්පිතව මේක දෙනවනම් අදාළ ග්‍රාම සේවක මහත්තය එහෙම නැත්නම් ඒ රාජ්‍යාන්තරණය මගින් හොඳටම පුළුවන් මේ ක්‍රියාවලිය කරන්න. එහෙම තියෙද්දි දැන් මම හිතේ මේ මෑතකදී ජනාධිපතිවරයා මම හිතේ චක්‍රලේඛනයක් මගින් ගහලා තිබුණා මේක දේශපාලන අධිකාරිය පළාත් සභා මට්ටමින් පළාත් ග්‍රාමීය දේශපාලන අධිකාරිය මේකට කමිටියක් පත් කළා මේ හරහා දෙන මේක බෙදාහැරීමේ ක්‍රියාවලියක් අනුගමනය කරනවා. ඒ නිසා එතන පේනවා පැහැදිලිව මෙතන තියෙන දේශපාලනේ නැතු මෙතන තියෙන්නේ එක්තරා ආකාරයකට සහන දීමින් මේ දුප්පත් ජනතාව මේකෙන් ගලවා ගැනීම නෙමේ ඡන්දයක් පෙනිපෙනි ඒකට මෙතන තියෙන්නේ සම්පූර්ණම දේශපාලනේ. ඒ තරක් නෙමේ. දැන් ඔබ දකින්න ඇති දැන් පොඩි පොඩි කතා බහ යනවා මේ වෙලාවේ මන්ත්‍රීවරුන්ට අලුතෙන් ඩියුටි ෆ්‍රී වාහන ටික ගෙන්නා ගැනීම. මං අහන්නේ මොකද්ද තියෙන පදනම ඔබ හිතන්න මේ ආර්ථික අර්බුදයක් වෙලාවේ විදේශ විනිමය එහෙම නැත්නම් අපේ පුළුවන් තරම් අපි සංචිත වැඩි කරගන්න හදන වෙලාවේ කොන්දේසි වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ වලටත් ආනයන කොන්දේසි දාලා තියෙන වෙලාවක අනික තව මාස කීපයයි මේ පාර්ලිමේන්තුව තියෙන්නේ. කියන්නේ අපි වාහනයක් ගන්නෙ මොකටද? අපි වාහනයක් ගන්නේ ඇත්තටම ඒ අවශ්‍ය කාලපරාසය තුල රටේ ජනතාවට අවශ්‍ය සේවය කරන්න. එහෙමනම් මේ හෙට අනිද්දා ගෙදර යන්න ඉන්න උන්නාසෙලට මොනවටද වාහන? එතනම තියෙන දේශපාලනය. එතනම තියෙන දේශපාලනය. ඒ කියන්නේ අවසාන මොහොතේ හරි තමන්ගේ ප්‍රතිලාභය තමන්ට කීයක් හරි හොයාගෙන මේකෙන් ගොඩේ මේ ක්‍රියාවලිය මිසක් එතන මේ ආර්ථිකයේවත් ආර්ථිකයේ ශක්තිමත් කිරීමවත් එහෙම නැත්නම් මේ ආර්ථික ප්‍රගමනයට රුකුලක් වෙන එකක් නෙමෙයි. මොකද ආනයනේ වාහන ආනයනය කරන්න ගත්තට පස්සේ ඒක විශාල විදේශ සංජිත වලට බලපානවා. අපි බොහොම අමාරුවෙන් මේ දුප්පත් ජනතාව ඇත්තරම විශාල කැපවීමක් කළා. දැන් මේ වෙනකොට මහ බැංකුව කියනවා ඩොලර්ස් බිලියන 5.5 ගානක සංචිත තියෙනවා කියලා. ওই සංචිත තවදුරටත් හීන වෙන්න අඩු වෙන්න මේක ඍජුවම බලපානවා. මේ නිසා මේ ගතියුතු ආර්ථික උපාය මාර්ග නෙමෙයි මේ සම්පූර්ණ දේශපාලන. මොකද ඔවුන් සන්තෝෂ කරන්නත් ඕනේ. ඉලෙක්ෂන් එකක් එනවා. නොදිත් බෑ මේ වගේ දේශපාලනයේ මත පදනම් වුණු ආර්ථික ක්‍රියාවලියක් මෙතන යන නිසා මේවා තමයි මේ ආර්ථිකය විනාශ කළේ. මේ ආර්ථිකය මේ මට්ටමට පත් කළෙත් මේ දේශපාලනයේ මත පදනම් වුණු ඇත්තරම ආර්ථික උපාය මාර්ග ගැනීම තුලින් අඩුම වශයෙන් දැන්වත් මේ දැනට දීලා තියෙන IMF එකේ ගයිඩ්ලයින් එකට එක මං කියන එකට සම්පූර්ණම එකඟ වෙලා කියන එක නෙමෙයි මං කියන්නේ අවම වශයෙන් ඒකේ තියෙන යම් කොන්දේසි අනුගමනය කරමින් තවදුරටත් ඉස්සරහට යන්න උත්සාහ ගන්නවා විනා මේ වෙලාවේ මේක තවදුරටත් මේ සහන ක්‍රියාවලිය තුළ දේශපාලන අරමුණු මත විනාශ කිරීම අතිශය භයානකයි.
ඒ වගේම මහාචාර්යතුමනි දැන් මේ පරාටේ නීතිය ඇතුළු තත්ත්ව ගැනත් පොඩ්ඩ දෙසැම්බර් 15 වෙනිදා වෙනකොට වෙන තෙක් අතිරු වීමට තීරණය කරලා තියෙනවා. මේ ආදිවාසීන් ගතට පස්සේ දෙසැම්බර් 15 වෙනි පස්සේ මොකද වෙන්නේ කියන්නේ කවණේශිතයි. ඔය ආදිවාසීන් එතකොට දැන් අර්බුදයට පත් වුණා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඔවුන් පුදුම විදියට අසරණ භාවයට පත් වෙලා ඉන්නේ. වෙන රටවල් වල කොඳුනාරටිය සහ ආර්ථිකයේ ශක්තිමත් කරන ශක්ති සම්පන්න කරන ඔවුන් අපේ රටේ අවතක්සේරු එහෙම නැත්නම් ගණම් ගන්නෙම නැති කොටස බවට පරිවර්තනය වීම අභාග්‍යයක්. මේ ගැන මොන වගේ අදහසක්ද ඇත්තටම තියෙන්නේ? දැන් මේ කර්මාන්තකරුවන්ගේ தත්ත්වය නගා සිටුවීම සඳහා ප්‍රාමාණික වශයෙන් කටයුතු සිදුනු වෙන බවත් පැහැදිලි. ඔව්. පැහැදිලිම ඇත්තට මෙතනදී රජයේ විසින් ගත්ත ඒ වෙනකොට තිබුණු ආර්ථික අවපාතයෙන් මිදීම සඳහා ඔවුන් ගත්ත උපාය මාර්ග විශේෂයෙන්ම පොලි අනුපාතික ඉසා විශාල ලෙස වැඩි කිරීම, ඒවැනි ක්‍රියාත් එක්ක ඒ වගේම ආනයනය සීමා කිරීම, අමුද්‍රව්‍ය වලට අසාමාන්‍ය බදුත් එක්ක ඔවුන්ගේ අමුද්‍රව්‍ය මිල මට්ටම් ඉහළ යෑම, මේවත් එක්ක දේශීය මධ්‍යම පරිමාණ කර්මාශාලා විශාල ප්‍රමාණයක් වහලා දාලා ඔවුන් මේ වෙනකොට ඇත්තටම එයින් විශාල පීඩනයකට පත් වෙනවා. නමුත් මේ වෙනකොට යම්සි මට්ටමකට පොලි අනුපාතයේ සහනදායි ක්‍රියාවලියක් ආවත් නමුත් ඔවුන්ට අවශ්‍ය පදනම තාම ශක්තිමත් වෙලා නැහැ. මොකද හේතුව විශේෂයෙන්ම ඔවුන්ගේ තමන් ආනයන අමුද්‍රව්‍ය වල තවත් මිල මට්ටම් ඉහළයි. ඒ වගේ අර පෙර තිබුණු தත්ත්වයට ඔවුන්ගේ කර්මාන්ත ඒ ගොඩනැගීම කරගෙන යන්න අමාරුලා තියෙන. ඔබ දන්නවා අපේ ගාමන් ඉන්ඩස්ට්‍රි එකේ කර්මාශාලා ගණනාවක් වහලා දාලා ඔවුන් වෙනත් බංග්ලාදේශයේ, වියට්නාමයේ වගේ රටවල් වලට දාලා ගියා. ඒවත් එක්කම රැකියා ව්‍යුක්තියක් ජනිත වුණා. ඒ නිසා අපනයන ආදායම ඉතාමත්ම දරුණු ලෙස 22 කඩාගෙන වැටෙනවා. විශේෂයෙන්ම ඒකට මූලික හේතු වුණේ ඇත්තටම මේ ගාමන් ඉන්ඩස්ට්‍රි එකේ ඇති වුණු ඒ ඍණ ආර්ථික වර්ධනය, එහෙම නැත්නම් ඉපීම් ඉතාමත්ම දරුණු ලෙස කඩාගෙන වැටීම. මේ නිසා නමුත් මෙන්න මේවට තමයි අපි උපාය මාර්ග ගන්න ඕනේ ඇත්තට මේ වෙලාවේ. මොකද මේ මධ්‍යම සහ සුළු පරිමාණ ඒ නිෂ්පාදන එක්ක තමයි අපේ ආනයන අපනයන පරතරය අවම කරගන්න පුළුවන්. මොකද අපිට තියෙන ප්‍රධාන අභියෝගය මාය මේ වෙලාවෙත් රටක් හැටියට තියෙන ප්‍රධාන අභියෝගය තමයි අපේ එක පැත්තකින් ට්‍රේඩ් බැලන්ස් එක, ඒ කියන්නේ වෙළඳ ශේෂය අපි ගත්තොත් අපි ට්‍රේඩ් බැලන්ස් එක හැම අවුරුද්දම ඩොලර්ස් බිලියන 9කට 8කට 9කට 10කට කිට් වෙනවා. එතකොට මේක අවම කරගන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාශාලා ශක්තිමත් කිරීම. එතකොට මේක අවම කළොත් තමයි අර ඩිෆිසිට් එක අඩු වෙන්නේ. අනිත් පැත්තෙන් රාජ්‍ය ෆිස්කල් ඩිෆිසිට් එක හැම අවුරුද්දම ඩොලර්ස් බිලියන 5ක් 6ක් වෙනවා. ඉතින් මේ දෙකේම සෑම වසරකම අපි ඩොලර්ස් බිලියන 15කට ආසන්න ප්‍රමාණයක් අපිට ණය හොයාගන්න වෙනවා. අපි මොනවා කිව්වත් මේක හොයාගන්න වෙනවා. ඒතකොට මේකට අපි ගත්ත විදේශ ණයත් අපි ගෙවන්නේ නැහැ. දැන් විදේශ ණයත් ඇවරේජ් එක සාමාන්‍යයෙන් ගත්තොත් ඩොලර්ස් බිලියන 4ත් 5ත් අතර වාර්ෂික ගෙවන්න තියෙනවා අපිට. ඒතකොට මේ සියල්ල ගත්තහම අපේ ආර්ථිකය ඇත්තටම අපි සෑම වසරකම ඩොලර්ස් බිලියන 20කට ආසන්න ප්‍රමාණයක් අපි ණය වෙනවා. ඒකයි යථාර්ථය. හරි, එහෙම තියාගෙන තමයි අපි මේ ඩොලර්ස් බිලියන 2.9ක් IMF එකෙන් ගැන ලොකුවට අපි මේ ලොකු එහෙමනම් කැපකිරීම කළා. මේකත් එක්ක අපි ඒ කොන්දේසි වලට අපි අනුගත වෙලා අපි ලොකුවට විශ්වාස කරන්නේ. මේක නමුත් අපි අමතක කරන්න බෑ. වාර්ෂිකව ඒක එන්නේ. එහෙනම් මේ වටයි පිළියම් යොදන්න ඕනේ. එහෙම නැත්නම් මේවට අපි මොකද්ද කරගන්න ඕනේ? මේ ට්‍රේඩ් ඩිෆිසිට් එක අඩු කරගන්නේ කොහොමද? මේ අපි එහෙම නැත්නම් ෆිස්කල් ඩිෆිසිට් එක අඩු කරගන්නේ කොහොමද? එතන මේ ඒකට ඉලක්කගත සැලසුම් සහගත ක්‍රියාවලීන් වලට යන්න ඕනේ. එහෙම නිසා අර කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ශක්තිමත් කිරීම තමයි ආර්ථික ඔබ කියන වගේ කොඳුනාරිටිය. ඒකෙන් තමයි මේ ට්‍රේඩ් ඩිෆිසිට් එකේ මේ හිඟය තවදුරටත් අඩු කරගෙන යම් සහනදායි ක්‍රියාවලියකට යන්න පුළුවන්. එහෙමනම් ඔවුන් ගැන බැලීම, ඔවුන් ගැන සැලකිලිමත් වීම රජයේ ප්‍රධාන වක්‍රීමක්. හැබැයි ඒක තාම ඒකට සැලසුම් අපිට පේන්නේ නැහැ යම් කිසි සහනදායි ක්‍රියාවලියක් මේ රාජ්‍ය විසින් අනුගමනය කරන. මාචර්තුම අපි අර්ථ තර්ක අවසන් විනාඩි කිහිපෙ ඉන්න නිසා හොඳම වෙලාව ජනතාවට දැන් අපි කියනවා මේ ඉංග්‍රීසි භාෂාවෙන් එක දෙයක් ආර්ථිකය ගැන කියන්නේ. එතකොට IMF සමග කතා බහ කරන්නේ තව දේවල්. එතකොට සිංහල භාෂාවෙන් කියන්නේ වෙනත් දෙයක්. එතකොට මේ තියෙන අධික ඡන්ද උණුසුමේ ආර්ථිකය ස්ථාවරයි කියලා කියනවා. ඇත්තටම ස්ථාවරයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉකොනොමික් ක්‍රයිසිස් එකක් අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුදු පහේ එනවා කියලා අනිත් පාර්ශවය කියනවා. මේ වගේ තත්ත්ව ගොඩක් මැද්ද තමයි ජනතාව මේ වෙනකොට දිවි කියවන්නේ. හරිම අස්ථාවර මානසික තත්ත්ව. මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ ආර්ථිකය සම්බන්ධව සහ අවසන් වශයෙන් ජනතාවට මොන වගේ පණිවිඩයක්ද කියන්නේ? අපි ජනතාවට කියන්නේ අපි ඔබට ආර්ථිකයේ ශක්තිමත් නම් ඔබට දැනෙන්න ඕනේ.
මට දැනෙන්න ඕනේ. ඔබතුමීට දැනෙන්න ඕනේ ශක්තිමත් නම්. ඒක තමයි කවුරු ලොකුවට ලොකු ප්‍රකාශ කළත් අවුරුද්දට මේ නුවරඑළිය ගිය පෞල් ප්‍රමාණයෙන් ආර්ථිකය ශක්තිමත්ද කියලා මනින්න අපි තරම් පහල යන්න හොඳ නැහැ. එහෙම නැත්නම් අවුරුදු උත්සව කීයක් තිබ්බද? එහෙම නැත්නම් මේ බස් අරගෙන කොච්චර මේ සංචාරය කළාද කියන එක ඒව ආර්ථික නිර්ණායකවල පහළම මට්ටමේ නිර්ණායක. එහෙම නෙමෙයි ආර්ථිකය අපිට දැනෙන්න ඕනේ අර කියන වාගේ. ආර්ථිකය අපිට දැනෙන්න ඕනේ. ඒ නිසා ලොකු අභියෝගයක් තියෙනවා. ඒක අමතක කරන්න එපා. අපි මේ ණය කිසිවක් නොගෙව. මොකද අපේ බැඳුම් ක්‍රම තියන ඩොලර්ස් බිලියන 12.5. එතකොට මේවා අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. මේවා පස්සට දැම්මත් ගෙවන්න ඕනේ. ඒ නිසා අපු මේවා කෙටි කාලිනව පස්සට දාගත්තා කියන්නේ අපි මේක තව අවුරුදු 3කින් 4කින් ගෙවීම ආරම්භ කරන්න ඕනේ. අපිට ඒකට තාම නිශ්චිත දිනයක් වකවානුවක් නැහැ. ඒ නිසා අපි අභියෝග ජය ගත්තා වෙන්නේ රටක් හැටියට ගත්ත ණය අපසු ගෙවන ගණන් ගෙවමින් යමින් ඒ ගමන් මේ ආර්ථික වර්ධනය සහ මේ ආර්ථික ස්ථාවතාව තබා ගැනීම. එහෙම නැතුව මේ සියල්ල නතර කරලා අපි සංචිත වැඩි කරගත්ත, අපි උද්දමනය පාලය කළා, අපි ඊට දැන් අපි ආර්ථිකේ හරි ටොප් ලෙවල් එකේ අපි ඉන්නේ. මේවා නිකම් සුරංගනා කතා විතරයි. ඒ නිසා ඔබට මට අපි හැමෝටම වක්කීමක් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍යයන් හැටියට වක්කීමක් තියෙනවා. දැනට ඉන්න සහ බලයට පත් වෙන රාජ්‍යයන් වලට වක්කීමක් තියෙනවා. මේවා හරියට කළමනාකරණය කරගන්නමින් මේ අනිවාර්යෙන් මේ ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලිය ප්‍රමාද නොවි අපි දන්නවා ළඟදී දාපු කොන්දේසිත් එක්ක තාම එක තුලණේ වෙලා නැහැ. අපි දන්නේ එක කවද්ද වෙන්නේ කියලා. ඒ නිසා ඒ ණය තුලණේ කරගන්න ගමන් ආර්ථිකයේ මේ විචල්‍යයන් ස්ථාවර කරගැනීම තමයි ඇත්තටම රාජ්‍යයක වගකීම වෙන්නේ. එහෙම නැතුව මේ වර්තමානයේ අපි ඉන්නේ හොඳ තත්ත්වයක නෙමෙයි. අපි වැටලා තිබුණු වලෙන් ගොඩ වුණු බව ඇත්ත. ඉතාමත්ම දරුණු ආර්ථික අබාධයෙන්. මොකද ඒකට වැට්ටුවේ දේශපාලන බලාධිකාරී සහ වැරදි ප්‍රතිපත්ති. ඒකෙන් අපි ගොඩ ආව බව ඇත්ත. හැබැයි ඒකෙන් ගොඩ ඇවිත් අපි දැන් ණයත් නොගෙවා මේ ඉන්න තත්ත්වය බොහොම తాවකාලික දෙයක්. ඒ නිසා දිගු කාලීන ආර්ථික ස්ථාවරතාවය කියන්නේ ලොකු වගකීමක් සහ ඊට අපට ලොකුවට කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒ සඳහා මේ පවතින රාජ්‍ය පාලනය සහ ඉදිරියේ එන රාජ්‍ය පාලනයන් ශක්තිමත්ව ක්‍රියා කරයි කියලා විශ්වාස කරනවා. ඒ මත තමයි අපේ ඔබේ මගේ සහ අපේ දරුවන්ගේ අනාගතේ රඳාපවතින්නේ. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අරුණ ශාන්තාරච්චි මහත්මය සමගින් අද දවසේදී අපි අර්ථ තර්ක ඉදිරිපත් කළේ. බොහොම ස්තුතියි. හිතවතුනි අපි ලබන සඳ දත්ත බහමු වෙනවා අර්ථ තර්ක සමගින්.